ඇ මහත්තයාට පැරණි වෙද මහත්තයෙක්ගෙන් කළුවර අඳුන කුප්පියක් ලැබේ. කොමැනික මගේ කළුවර අඳුන කුප්පිය? දුම්මැස්සෙන් තියලා තියෙන්නේ. අප්පච්චි, දුම්මැස්සෙන් තියන්න එපා යෝදී. බැරි වෙලාවට ඕක මේ කෑමක් වෙනකොට හැන්දට වැටුනොත් මේ හැන්දක් වෙන්නේ නැතුව යයිනි. අර බලල් තඩිය හැමදාම බුදියන්නේ කුඩ. එහෙනම් ඌත්ින්ට පැ බත් මුට්ටි. ඌ වැටෙන්නේ නැති වුණාට වෙන වෙන ඒවනම් වැටිලා තියෙනවා. අනේ මගේ මොකද අර බබලා යන්න මම මේක ටෙස් කරගෙන එන්න මැනික. ඔය කළුවර අඳුන අරන් එන්න. ආමෙන්. කළුවරේ හොයාගන්නත් බැහැ. ආදිහාල්. අම්බේ, කළුවර අඳුනේ පුසුඹ. ගාගමකෝ ටිකක් නලලේ. බැරි වෙලාවත් ඔළුව විතරක් පේන්නේ නැතුව ගියොත් එහෙම මහසෝන කියලා මිනිස්සු බය වේ. ඒකින් දැංගි හැම තැනම මේකෙන් ගාගන්ට ඕනෝ. මැනිකේ! ඕ මං එනවා මැනික බලන්න. ඊයෝ, මේ මොකද මේ කාපිරියෙක් වගේනේ. මැනිකට මාව පේනවද? පේන්නේ නැතුව මිනිස්සු මොනාද මේ අඟ පුරාම ගාගෙන ඉන්නේ? ඊයෝ! අප්පාද මලේ කොරලා මාත්‍යා ওই විදියට දැක්කේ උගේ කාලෙකින්. ඔය කියන්නේ උඹට මාව පේනවද කියලා? මම මේ කළුවර අඳින මුළු ඇඟ පුරාම ගාගත්තනේ. අප්පා, එන භූමි තෙල් ගඳකුත් එනවනේ මේ කළුවර අඳුනේ. කොහොමයේ පියන? මැනික කෝ කෝ. මේන් මේ වන කළුවර අඳුනත් කොරලා මාත්‍යා මේ ලියන ආරච්චිගේ දපත්ත පොලිස් දෙන්නේ ගාගෙන ඉන්නේ. අකන මාදී පියා. කොරලා මාත්‍යා ඇත්ත කළුවර අඳුන ගාගෙන මහරාත්‍රියේ සංචාරයට සැරසෙයි. විනා, වෙලාව හරි නේද? පාන්දර එකමාරයි. දැන් උඹට මාව පේනවද කියාපිය? නෑ නෑ. පේන්නෙම නෑ නේද බොලා? නෑ, පේන්නෙම නෑ. හරි, ඒනම් කළුවර අඳුන වැඩ කරනවා බොලා. මොකද මම මේක වෙද මහත්තයා ළඟදිත් ගාලා බැලුවා. වෙද මහත්තයා කිව්වා බොලා පේන්නේ නෑයි කියලා. ඉන්නෙම නෑ කොල්ලා මාත්‍යා. දැන් යන්. කොල්ලා මාත්‍යා, කොල්ලා මාත්‍යා. අන් කවුද එනවා? කවුද බලාපන්. අප්පා, කිරි හොඳයි ළමයයි පහුලයි වගේ. පේන්නේ නෑනි බොලා. උඹ ඔය කතා කරලා ඵලිය මම මෙහෙම යන්. කිරි හොඳ, කොහෙද මේ මහරෑ බෑරද්ද? දැක්කට පසුන් අහකබල යන ඇති උඹට දැන් ගමේ මිනිස්සු තරම් කැමති නෑවාගේ. හැබැයි කිරි හොඳගේ පවුල නම් හොරෙන් බල බලගේ. හොරෙන් බැලුවට මාව පේන එකක් ඇයුන්ට. කොරලා මහත්තයා තවමත් කළුවර අඳුන ටෙස්ට් කරමින් මහරෑ ගම පුරා ඇවිදී ඒ අතරතුර ලියන ආරච්චි ඉදිරියට හම්බ වෙයි. ලියන ආරච්චි වලේ ෆිනා, මේ රෑජා මේ කොහෙද යන්නේ? මම මොකද ෆිනා, ඔබ ගොත ගහන්නේ? පන්දුර සරබර සද්දයක් එන්නේ පොඩ්ඩ හිටන් ටෝච් එක ගහන්න. ඈ ෆිනා, මේ මොකද්ද? මේ මන මේ නාට්‍ය ඉවරලා වැදි රජුරංග ගෙදර එක යනවද? මේ මොකද්ද? කොරලෑ වැද්ද නේද? ඇයි මං පේනවද? මං නෙවෙයි පේ, ඔක්කොම ටෝච් එකේ බල්බයක් ගියා. ඕද එලාට මේක පිච්චුනේ. ෆිනා, මාව පේනවද බල? ටෝච් එකේ මං පේනවා. ඉතින් බුරුවම කිව්වේ නම් කලින් මාව ඉතින් ඒ වෙලාවේ බෙවුන් නෑ කොරලා මාත්‍යා. කළුවරේනේ ටෝච් එක ගාපුවම හොඳට පේනවා. කොහොමද සරම දීපියා? සරම වැලේ. හොනි අප්පා, කොලාතු ටිකක්වත් දීපන්. මෙන්. මං ඔය බෙදාගේ ඉස්සරහා කළුවර අඳන ගාලා ඇව්වා ඒකගෙන් පේනවද කියලා. ඒක කිව්ව පේන්නේ කියලා. ඉතින් බෙදාගේ ගාලා හරියනවා කොරලා මහත්තයා. ඔහේ ගාගෙන ඒකගෙන් අහන්න ඕන. මගේ තමයි හොතපුව ගාගත්තේ. දැන් යම ඔකයි ගෙදර කාල්ලන මම ගහනවා දඬු කඩේ. වැඩා වැඩා වැඩා. අම්මේ කවුද? කවුද? මං කොරලා මහත්තයා. බෑපියා එළියට වැදරාලා. මං කිව්වා මේක ගාගත්තට පස්සේ මාව පේන්නේ නැයි කියලා. දැන් බලපන් මම මේක ගාගෙන ඉන්නේ. දැන් මාව පේනවද කියපිය? ඈ කොහොමද අඤ්ඤා? ඒකනේ එකත් එක තමයි මං දැනගත්ත මෙවුන් ඉරිසියාවට තමයි මාව පේනවා කියන්නේ කියලා. එනවා මම ඔබට ගහනවා ටෝච් එකෙන් ඈ. වැදරාලා. ඕ දැන් ඔහේ කියන්නේ මේ කොරලෑ මහත්තයාව පේන්නේ නැහැ කියලානේ. පේන්නේ නැහැ නේ නල්ගේ නාරච්චි. උඹලා පේන්නේ වන්නේ නැද්ද ගානේ? මට හරේ මුන්ට කළුවර අඳන කියලාද කියන්නේ? මම අවුරුදු 35 40 අන්දයි. කොරලෑ මහත්තයා
මේ කළු රන්දුනේ පොඩක් අපිට දෙන්න බෑ. කළු රන්දු අරගෙන ගහගන්නේ මොබ? ඒ කටේ. ඌරුවන් පැලසේ. කොරලෑ මහත්තයා.